ඔගලන්ට මාව ඇහෙනවද කොහොමද ඇහෙනවද ඇහෙනවද ඔකේ ඔකේ රයිට් අපි පටන් ගමු සාධකහා ගුණාකාර මම මේක කලින් කලින්ම කියන්නේ මම මේ අද අද දැන් මේ අරක මේ මොනවාද හරතල් නිසා මේ අපිට වර්ක් ෆ්‍රොම් හෝම් තිබුණේ එකට විතර මට ලෙක්චර් එක ඉවර වුණා ඊට පස්සේ මම මේක හදලා දාන්න යද්දිම මේ දවල් කරන්ට් යනවනේ ඒක ගියා නැත්නම් මම කලින්ම දාන ඔයගලන්ට මේක තව එතකොට කලින් කරන්න තිබුණා ඊට පස්සේ ඊළඟට කරන්ට් ආප වෙලාව තමයි මේ දැම්මේ හරි මං හිතන පොඩ්ඩක් හරි කරන්න ඇති කියලා රයිට් අපි කරගෙන යමු ඕරයිට් පළවෙනි එක අපෙන් අහනවා පහත දැක්වෙන සංඛ්‍යා තුනේ නමින් බෙදෙන සංඛ්‍යා රයිට් ඉස්සලාම මම චුට්ටක් මතක් කරන්නම් අපි කොහොමද අපි මේ වැඩේ කරන භාජ්‍යතා රීති කියලා හරිද අපි භාජ්‍යතා රීති ගැන කතා කරා දැන් හරි කෙනෙක්ට අමතකයි නම් දැන් හරි තාමත් ඒ කෙනාට අදාළ අවස්ථාව තියෙනවා දැන් හරි මතක නැතිව ලියා ගන්න හරි මතක නැතිව පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න දැන් සමාශා වගේම දිනිති හිටියා මෙතුකි තමයි හිටියේ නැත්තේ තුන් දෙනාම මතක නැති දේවල් තියෙනවා නම් ලියා ගන්න හරිද එතකොට පළවෙනියට අපිට තියෙනවා ඉරට්ටේ සංඛ්‍යාව කොහොමද අඳුරගන්නේ කියලා රයිට් සමාශා කියන බලන්න ඉරට්ටේ සංඛ්‍යාව කොහොමද අපි අඳුරගන්නේ මොකද්ද පාවිච්චි කරන භාජ්‍යතා රීතිය ඉරට්ටේ සංඛ්‍යාවල නැත්නම් අපි කියනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යාව කියලා අපි ගමු දෙකෙන් බෙදෙන සංඛ්‍යාව කියලා පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක් වෙනනම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. Very good. Very good. ඒක තමයි හරි උත්තරේ. අපි ඕනම සංඛ්‍යාවක් ගත්තොත් එයාගේ එක ස්ථානයේ තියෙන ඉලක්කම. හරි? එක ස්ථානයේ තියෙන ඉලක්කම ඉරට්ට සංඛ්‍යාව නේ. ඉරට්ට කියන්නේ බිංදුව 2 4. බිංදුව අමතක කරන්න එපා. බිංදුව 2 4 6 8 තියෙනවා නම් අපි කියනවා ඒ අදාළ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. ඊට පස්සේ සංඛ්‍යාවක් තුනෙන් බෙදනවාද කියලා බලන්නේ කොහොමද? මතකද? ඉලක්කම් දර්ශකය මොකක් වෙන්න ඕනිද? ඉලක්කම් දර්ශකයේ 3න් බෙදෙනවා නම් එම සංඛ්‍යාව 3න් බෙදෙනවා. Yes darling. ඉලක්කම් දර්ශකයේ 3න් බෙදන්න ඕනේ. දිනිති මතක නැහැ. ඉලක්කම් දර්ශකයේ අනිවාර්යයෙන්ම 3න් බෙදන්න ඕනේ. නැත්නම් 3ේ ගුණාකාරයක් වෙන්න ඕනේ. Right. ඉලක්කම් දර්ශකය ගන්නේ කොහොමද අපි? ඒ අදාළ සංඛ්‍යාවේ හැම ඉලක්කමක්ම අපි එකතු කරන උදාහරණ. ඒ කියන්නේ ඉලක්කමක් එකතු කරන්න ඕනි. ඒ වගේම එක ඉලක්කමක් වෙනකන් කියන්නේ අපි උදාහරණයක් විදිහට 243 ගත්තොත් 2 ධන 4 ධන 3 ඔහොමයි. එතකොට 2යි 4යි ගත්තොත් අපිට එනවා අපි උඩගින්න මෙතන අපි 8 කියලා ගමුකෝ මෙතන 8 ගමු ගන්නවා මම. 4යි 2යි එතකොට 6යි. 6යි 8යි එකතු කරාම අපිට එනවා 14යි. මේක නෙමෙයි ඉලක්කම් දර්ශකය. මෙයා ආපහු අපි 1 ධන 4 විදිහට කඩා ගන්නවා. එක ඉලක්කම වෙනකන් අපි එකතු කරගෙන යනවා. එතකොට 248 ඉලක්කම් දර්ශකය වෙන්නේ 5. හරි මේ අන්තිම එකේ නම යන ඕනේ. ඒතර ඒක තමයි ඉලක්කම් දර්ශකය කියලා කිව්වේ. ඒතර ඒ ඉලක්කම් දර්ශකය 3 6 9 තියෙනවා නම්. හරි නැත්නම් ඉලක්කම් දර්ශකය 3න් බෙදෙන සංඛ්‍යාවක් නම් ඒ කියන්නේ 3 6 9 තියෙනවා නම් අපි කියනවා මේගොල්ලන් 3න් බෙදනවා කියලා. ඊට පස්සේ 4න් බෙදනවාද කියලා බලන්නේ කොහොමද? අන්තිම ඉලක්කම් 2 අපි ගත්තොත් 458 කියලා ගමු. අන්තිම ඉලක්කම් 2 4න් බෙදනවා නම් අපි කියනවා මේ සංඛ්‍යාව 4න් බෙදනවාද කියලා. 4න් බෙදනවා කියලා. එතකොට දැන් 58 කිව්වම අපිට එකපාරට හිතා ගන්න බැයි නම් මෙයා 4න් බෙදනවාද කියලා ටක් ගාලා බෙදන්නේ. එහා පැත්තේ ටක් ගාලා මෙම 4 58 බෙදලා බලන්න බෙදනවාද කියලා. හරිද? එතකොට 4න් බෙදනවාද කියලා බලන්නේ අන්තිම ඉලක්කම් 2. අග ඉලක්කම් 2. හරි අග ඉලක්කම් 2 4න් බෙදේ නම් මුළු සංඛ්‍යාව 4න් බෙදෙනවා. 5න් බෙදනවා නම් මෙතුකි මතකද? 5න් බෙදනවා නම් පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන ඉලක්කම බිංදුව හරි පහ හරි වෙනවා නම් ඒක 5න් බෙදෙනවා. Yes darling, very good. බිංදුව හෝ පහ තියෙනවා නම් එක ස්ථානයේ අපි කියනවා යා 5න් බෙදනවා කියලා. Right. 6න් නම් 6න් බෙදනවා නම් ඒක අපිට හරිම ලේසි. හැබැයි දෙකක් දිහා බලන්න වෙනවා. හයෙන් බෙදනවාද කියලා බලන්න අපි පළවෙනි එකේ නෑ එයා බලන අපි දෙකෙන් බෙදනවාද කියලා. දෙකෙන් බෙදනවාද කියලා බලන්නේ අපි අග ඉලක්කම තියෙන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යාවක්. අග ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ දෙකෙන් බෙදනවා නම්. ඒආ වගේ මහා අනිත් එකේ නා තමයි නෑ මේ සංඛ්‍යාව 3න් බෙදෙන්න ඕනේ. දෙකෙන් හා 3න් බෙදෙන්න ඕනේ. එක්කෙනෙක් විතරක් දෙකෙන් විතරක් බෙදලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් 3න් විතරක් බෙදලා හරියන්නේ නැහැ. දෙකෙන් හා 3න් කියන දෙකෙන්ම බෙදනවා නම් විතරයි එයා හයෙන් බෙදෙන්නේ. එතකොට දෙකෙන් බෙදනවාද කියලා බලන්න ඕනේ අපි අග ඉලක්කම ඉරට්ටේද කියලා. තුනෙන් බෙදනවාද කියලා බලන්න පුළුවන් අපිට ඉලක්කම් දර්ශකය ඊදර් කියලා මම කියනවා. ඉලක්කම් දර්ශකය තුනේ ගුණාකාරයක් වෙන්න ඕනේ. නැත්තම්
තුන හය නමය වෙන්න ඕනේ. හරිද? මේ දෙකම තියනවා නම් තමයි අපි මෙයාව හයෙන් බෙදනවා කියලා කියන්නේ. ඊට පස්සේ හතෙන් ඉගෙන ගත්තේ නැහැ, අටෙන් නැහැ, ආයි නමේ. දිනිතිට මතකද කොහොමද අපි නමෙන් බෙදන සංඛ්‍යා කියලා හොයාගත්තේ කියලා? නමෙන් බෙදනාද කියලා හොයාගත්තේ? ඉලක්කම් දර්ශකය फेब्रवरी हो जनवरी नाम दिन मतक नमेन बेदनागे इलाकान दर्शक अदाल संख्या इलाकान दर्शक नमे गुणाकार नमय विराय इलाकान दर्शक नमय विराय नमय विराने संख्या नमेन बेदनवा हरि नमेन बेदना इलाकान दर्शक नमय वेन्डो दहायन बेदनवा एक मत मे दिन दहायन बेदनवाद कहमद चेक कराने इलाकान मुखा दिहा अग इलाकान අග ඉලක්කම කවුද කවුද වෙන්නේ 10න් බෙදෙන සංඛ්‍යාවල 1 නෑ නෑ රිජෙක් ඉලක්කම් දශක 1ද 10න් බෙදෙන සංඛ්‍යාවල 10 ගුණාකාරවල එහෙම දෙනවා පාරක් 10 10 10 අග ඉලක්කම කලබල වෙන්නේ නැතු උත්තර දැන් දැන් 10 20 30 40 ගා මොකද්ද පොදු හැමෝගෙම පොදු එක නා මොකද්ද 10 20 30 40 50 60 හැම් කියලා කිව්වම අග ඉලක්කම මොකක්ද වෙලා තියෙන්නේ බින්දුව බින්දුව අග ඉලක්කම බින්දුව නම් අපි කියනවා ඒකලා 10න් බෙදෙන සංඛ්‍යා කියලා. ඒකට ඒ ටික තමයි ඔගොලු ඉගෙන ගත්තේ මේ අවුරුද්දේ. දැන් මම කිව්වා මට මතක විදිහට එක්ක දිනිති එදා ආවේ නැහැ හරි මොකක් හරි වෙලා තිබුණා. හරිද? मट ए टिकात मतकाय लमेट मतक रीजन मतकाय इट पास दिनी मंगिता इलांगट फोटो एवं इट पास मम चमारे फोटो हरि यऊआ मम मुखद की ऊआ मे ली अंड कील बित्ती अलवगा रीति रीति नमे अंत तीन ये आट लीयल अलवगाड की ऊआ चमारश फोटो हरि मत मत की मम मे दिनी एवे एव्वा एव्वा मट वर मतक दिपार मत मत इट पास मंग एव्वा හරිද මේ චමාෂාගේ පිටියේ තාමයේ තියෙනවද ඔව් ටීච එහෙනම් කමක් නැහැ මෙතුක ඔයාටත් කියන්න දවා හිටියන හැනේ මතක මේ මේ භාජිතාර ඉති ටික අච්චු පොතේ තියෙනවා ලියලා තමන්ට හැම්පිසෙන් පේන තැන කලව ගන්න මොකද ඒක දකිද්දි දකිද්දි ඊට පස්සේ අපිට ඒක නිකම්ම ඔළුවට යනවා පාඩම් කරන්න දෙයක් නැහැ හරි ඕකේ ටීච පිටුල් මොකක්ද භාජර භාජිතාර ඉති හතරවෙනි පාඩමේ පුතේ අන්තිමට ඇති අන්තිමට අර මේ මොනවාද සාරාංශය හරි මොකක් හරි තියනවනේ ඒකේ ඇති හරි ඕකේ අපි පටන් ගමු නැත්නම් අපිට වෙලා යනවා රයිට් මේකේ මම කලින් දුන්නේ ඒකට කරන්න කියලා පුළුවන් ප්‍රමාණය කඩලා තියාගන්න පහත දැක්වෙන සංඛ්‍යා තුනේ නමෙන් බෙදෙන සංඛ්‍යා බෙදීමෙන් තොරව තෝරා ලියන්න එතකොට මෙතනදී බෙදීමෙන් තොරව කිව්වහම අපිට බෙදලා බලන්න බෑ එහෙනම් අපි දන්නවා නමෙන් බෙදනවාද කියලා බලන්න නම් ඉලක්කම් දර්ශකය දැන් හරි අල්ලගන්න දිනිති ඉලක්කම් දර්ශකය නමෙන් බෙදනවා නම් අනිවාර්යයෙන්ම නමය විය යුතුයි ඉලක්කම් දර්ශකයේ නමය නම් විතරයි ඒ සංඛ්‍යා නමෙන් බෙදෙන්නේ රයිට් අපි එක එක කෙනාගේ ඉලක්කම් දර්ශකය ගමු 805 ගත්තොත් එහෙනම් 8 දන 0 දන 5 එතකොට 8යි 5යි 13යි 13 බැහැ තියන්න බැහැ ආපහු 1 දන 3 යනවා 4යි මෙහෙම පෙන්වන්න ඕනේ ඕගොල්ලෝ 549 පහ දන 4 දන 9 5යි 4යි 9යි 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 18යි 18යි කිව්වම ආයි 1 දන 8 එතකොට එනවා 9 රයිට් අපිට එකක් ආවා එහෙනම් 549 කියන එකේනා 9ෙන් බෙදෙනවා ඊට පස්සේ අපි යනවා 729ට 7 දන 2 දන 9 7යි 2යි 9යි 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 18යි නැවතත් අර අර විදිහමයි 1 දන 8 අපිට එනවා ලස්සන්ට 9යි ඒ කියන්නේ 729ත් 9ෙන් බෙදෙනවා අපි ඊළඟට යමු 4203 රයිට් 4 දන 2 දන බිඳුව දන 3 4යි 2යි 6යි 7යි 8යි 9යි ලස්සන්ට එනවා 9යි කියලා එහෙනම්
මෙයත් ඇවිල්ලා 9 න් බෙදනවා. ඊළඟට අපි ගන්නවා 222. දැක්ක ගමන් පේනවා 2 4 6. මං අලියලේ ඉන්නේ නැහැ. මේ මෙයාගේ ලකන් දාර්ශකේ 6යි. එතකොට මෙයා වෙන්නේ නැහැ. ඊළඟට 241. ගත්තොත් 2 දාන 4 දාන 1. ඒ කියන්නේ 4යි 5යි 6යි 1යි 7යි. එහෙනම් මෙයා වෙන්නේ නැහැ. එහෙනම් 9 න් බෙදන සංඛ්‍යාව වෙන්නේ 549 729 4203යි. හරිද මේක කරපු අය ඉන්නවද? उत्तर प्रश्न दर्शक मत उदाहट अंतिम इलाकान दर्शक होयान मेतुकी මෙයාගේ ඉලක්කන් දාර්ශකය හොයන්නේ දිනිති. ඉදර මටයි ලියන්න කාලය නැහැ. මෙයාගේ හොයන්න චමාෂා. රයිට් එක ගාලා හොයන්න මම මුල ටික හොයන්න. 723. 7 දාන 2 දාන 3. 12යි 1 දාන 2 ඒ කියන්නේ 3යි. 240. देख दान हाथर दान बिंदु हाय विसी हाथर देख दान हाथर ओ क्या मांगे हो इन विधि दान ने टीचर ये इलाका दाश के हो ऐला मेक गाने दान ने दिनी थी ना दे मैं मिच्छरे गाना उन दें की पैक में है दुआ ने मैं पाले वेनी गाने ऐ मैं क्या ने මොකද්ද ඔයාලට තේරෙන්නේ නැති කියන්නකෝ දැන් දන්නේ කියන්නේ බෑ පුතේ නෑ ඔය ඔව් ඒක තමයි ඔයාලට දන්නේ නැහැ කියන්න බෑ දැන් ටීචර් කියලා දුන්නා 723 තියෙනවා නම් හරිද ඔයාලට මේක ඉලක්කම් දාර්ශකය ගන්න නම් ඔයාලට තියෙන්නේ මේ ඉලක්කම් ටික එකට එකතු කරන්න 7යි 2යි 3යි දැන් ඕක දන්නේ නැහැ කියන්න පුළුවන්ද මීට වඩා අමාරු ගණන් ඔයා හදලා තියෙන්නේ එතකොට මෙතන 7යි 2යි 9යි 10යි 11යි 12යි මෙතන ඉලක්කම් දෙකක් තියෙනවනේ එහෙම ගන්න බෑ ඉලක්කම් දර්ශකය කිව්වම එක ඉලක්කමයි අන්තිමට තියෙන්න පුළුවන්. ඒතර මේ 12 ආපහු 1 දන 2 විදිහට කඩා ගන්නවා. මේ 1 දන 2. එතකොට අපිට එනවා උත්තරේ 3යි කියලා. ඒතර මෙයා තමයි ඉලක්කම් දර්ශකය වෙන්නේ. 12 ගන්න බෑ. මොකද 1 ඉලක්කමයි තියෙන්න පුළුවන්. ඒත් පැහැදිලි නේද? පැහැදිලි ටීචර්. ආ දැන් හදන්නකෝ. 664 ඊට පස්සේ 208. 2 දන බිංදුව දන 8. දහයයි දහය තියෙන්න බෑ එකයි බිංදුවයි එකයි අනිත ඉක්මන් කරන්න 208 900 9 දන බිංදුව දන බිංදුව 9යි 2472 2 දන 4 දන 7 දන 2 5 6යි 7යි 8යි 8යි 15යි නමේ 10 11 12 13 14 15 දාන්න බෑ 1 දාන 5. ඒ කියන්නේ 6යි. චමාෂා 3016 කීයේ දාවි ලකන් දාර්ශකය? 1. Yes 10යි එන්නේ 10 කියලා කියන්නේ 1යි. Okay. දිනිත් තාම හදනවනේ? ඔව් ටීචර්. Okay right ඔය හදලා ඉවරලා කියන්න. මෙතු කිටාවේ කීයද? वेरी गुड नमे हरिदेगा इलाका दर्शक मन चुटा राउंड कर එතකොට අපිට ඉක්මනට මේ හොයා ගන්න පුළුවන් මේකේ මෙයා මෙයාගේ මෙයා මෙයාගේ මෙයා මෙයාගේ මෙයා මෙයාගේ මෙයා
මේ හැම එකක්ම කරලා පෙන්නන්න කොහොමද උත්තරේ ආවේ කියලා නැත්තම් විභාගෙදි ලකුණු නැති වෙයි හරි ඔල්රයිට් පළවෙනි එකේදී අහන පුතේ 3න් බෙදෙන සංඛ්‍යාව. එතකොට 3න් බෙදෙන සංඛ්‍යාව කිව්වහම අපි බලන්න ඕනේ ඉලක්කම් දර්ශකයේ 3ේ ගුණාකාරයක් වෙන්න ඕනේ. කවුද බලමු 3ේ ගුණාකාරයක් වෙන්නේ? මෙයා ඉන්නවනේ. කියන්නේ 723 පුළුවන්. තව කවුද? තව කවුද? Yes, පුළුවන්. 240 පුළුවන්. තව 24 පුළුවන්. තව 900 900 පුළුවන්. හහා. Yes, 2472 පුළුවන්. ඔව්. තව පුළුවන්. 5103 පුළුවන් මොකද 9 තියෙන්නේ 36 9නේ තියෙන්නේ ආපහු 4350 හරි එතකොට 3න් බෙදෙන සංඛ්‍යාව කිව්වහම ඉලක්කම් දර්ශකයේ 3ේ ගුණාකාරයක් වෙන්න ඕනේ කියන්නේ 36 9 තියෙන්න ඕනේ හරි එතකොට 36 9 තියෙන ඒවා තමයි අපි ලියලා තියෙන්නේ කවුද දිනිති පැහැදිලිද හරිද පැහැදිලිටි ओके ඊට පස්සේ අපෙන් අහන පුතේ 4න් බෙදෙන සංඛ්‍යාව 4න් බෙදෙන සංඛ්‍යාවවලදී අපි බලන්නේ අග ඉලක්කම් දෙක ගැන රයිට් අපි යමු පළවෙනි එක්කෙනාගේ අග ඉලක්කම් දෙක ඇවිල්ලා 23 මොකද හිතන්නේ ළමයි 23 4න් බෙදෙනවද නැද්ද 23 4න් බෙදෙනවද නෑ නෑ එතකොට මෙයා එන්නේ නෑ මෙයාගේ අග ඉලක්කම් දෙක 40 40 බෙදෙනවද 4ෙන් බෙදෙනවා බෙදෙනවා ආ රයිට් එහෙනම් ඔන්න මම ලියනවා 240 එකක් උත්තරයක් ආවා 24 බෙදෙනවා බෙදෙනවා yes very good බෙදෙනවා 24 64 ටක් ගාලා බෙදලා බලන්න කටුකොලයක් කරන්න බෙදෙනවා බෙදෙනවා හරි good ඊට පස්සේ 8 බෙදෙනවා ඕ sorry මෙතන 664 right බින්දු දෙක මෙතනදී මොකද වෙන්නේ මෙතනදී පොඩි වෙනසක් වෙනවා බින්දු දෙකක් තියෙනවා නම් එයා 100 ගුණාකාරයක් නම් පුතේ එයාව 4ෙන් බෙදනවා කියලා තමයි යන්නේ දැන් උගලන්ට පොඩි හරි ප්‍රශ්නයක් ආවොත් නිකන් හිතා ගන්න බෑ වගේ 900 මොකද වෙන්නේ අග බින්දු දෙක දි ටක් ගාලා බෙදලා බලන්න 4 හරි 4ෙන් බෙදුවොත් උගලන්ට පෙයි ලස්සනට බෙදනවා කියලා හරිද? ආ එතකොට අපි මෙතන 900 කියලා ලියමු. රයිට් ඊළඟට 72 නෑ බෙදෙන්නේ නෑ ටී බෙදෙන්නේ නෑ ෂුවර්ද? බෙදලා බලමු. 4ෙන් බෙදෙනවද ඒක? ඒකනේ. 7ෙන් 4ක් ගියම 3යි 32කට 4වරක් 8නේ 32ක බෙදෙනවා. හරි? 72 බෙදනවා කියන්නේ 2472 කියන සංඛ්‍යාවම 4ෙන් බෙදෙනවා. ඊළඟට පුතේ 16 බෙදෙනවා බෙදෙනවා ඒක නම් අපි දන්නවනේ හා 3016 හරි ඊට පස්සේ 0.3 නැහැ බෙදෙන්නේ yes 50 බෙදෙන්නේ බෙදෙන්නේ නැහැ එහෙනම් මෙච්චරයි 4ෙන් බෙදෙන සංඛ්‍යාවලට තියෙන්නේ ඕකේ රයිට් 6ෙන් බෙදෙන සංඛ්‍යාව නම් අපි බලන්න ඕනේ එයා 2ෙන් බෙදනවද සහ 3ෙන් බෙදනවද කියලා. එතකොට දැන් මෙතන 3ෙන් බෙදෙන සංඛ්‍යා ටික අපි මුලින්ම ලියාගත්තානේ. අපි එයාලගෙන් බලමු කවුද මේ ගොල්ලන්ගෙන් 2කිනුත් බෙදෙන්නේ කියලා. මොකද 6ෙන් බෙදනවද කියලා බලන්න නම් පුතේ අපි බලන්න ඕනේ එයා 2කිනුත් බෙදෙන්න ඕනේ 3ෙනුත් බෙදෙන්න ඕනේ. හරිද? රයිට් අපි 3ෙන් බෙදෙන සංඛ්‍යා ටික හොයාගත්තා. අපි එයාලගෙන් බලමු 2ෙන් බෙදෙන අය ඉන්නවද කියලා. 2ෙන් බෙදනවද කියලා බලන්නේ කොහොමද? අග ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනේ. රයිට්. පළවෙනි එක්කෙනා 3. තුන පුතේ ඉරට්ට සංඛ්‍යාවක්ද නැහැ නැහැ යව ගන්න බෑ මෙතන නෑ ටීචර් බින්දුව පුළුවන් නේ රයිට් එහෙනම් අපි ඔන්න ලිව්ව 240 වෙනවා ඔව් ඊළඟ එක්කෙනාගේ කස්ථානේ 4 4 ඉරට්ට සංඛ්‍යාවක්ද ඔව් ටීචර් ඔව් වෙරි ගුඩ් එහෙනම් අපි 20 yes 24ත් එනවා ඊළඟට බින්දුව එක ස්ථානේ බින්දුව තියෙන්නේ එනවා නේද? Yes. ඊළඟට 2472 දෙක තියෙන්නේ. දෙකේ රට්ටු සංඛ්‍යාවද පුතේ? ඔව්. 2472.
राइट ඊළඟට 5103 3 තමයි අන්තිමට දෙන්නේ 3 ඉරට්ටේ සංඛ්‍යාවක්ද නැහැටි නැහැ එයාව ගන්න බෑ 4350 බිඳුව තියෙන අඟ පුළුවන්ද පුළුවන් ටීචර් ආ 4350 yes මෙන්න මේ ටික තමයි එතකොට එන්නේ මේ මේ තියන්නේ ඔගලන්ට ඉස්කෝලේ විභාගෙදී එන ප්‍රශ්න හරි විභාගෙදී එන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න කියන එක තමයි පුරුදු වෙන ඔගල කොච්චර කච්චපතේ ගණන් සියවතාවක් හදුවත් හොඳයි ප්‍රැක්ටිස් එකට හැබැයි විභාගෙට ඒ විදිහට මෙන්නේ නැහැ වෙනස් විදිහට තමයි ප්‍රශ්න එන්නේ හරි ඒකයි ටීචර් මේ කරවන්නේ ඕකේ මොකද කොච්චර ඔයාල ඉගෙන ගත්තත් වැඩක් නැහැ ඔව් කියන්න ටීචර් එතනට හයින් බෙදෙන සංඛ්‍යාව 3016 එනවා නේද 3016 තුනෙන් බෙදනවද තුනෙන් බෙදෙන්නේ නැහනේ පුතේ යා එකනේ එයාගේ ඉලක්කන් දාශක එකයිනේ ඒකයි අපි මෙයා ළඟෙන් ගත්තේ තුනෙන් තුනෙනුයි දෙකෙනුයි දෙකෙන් මේ බෙදෙන්න එපා ඔයාට සැකයි වගේ නම් අපි චුට්ට බෙදලා බලමුද 3016 හයෙන් නේ රයිට් 30ට 6ව 5යි 6 වරක් 5 30යි බිඳුවයි 1ට 6ව නැහැ බිඳුවයි 16ට 6ව නැහැනේ පුතේ හරිද හරිද මෙතුකි හරි ටීච් ඕකේ ගුඩ් එතකොට මෙන්න මේ ටික තමයි අපේ උත්තර විදිහට එන්නේ එතකොට පරිස්සමෙන් ගොඩක් වෙලාවට හොඳම වැඩේ ඔයාලට දීලා තියෙන අගයන් වල මේ විදිහට ඉලක්කම් දර්ශකේ හොයාගන්න දැන් දිනිතිට ආපහු දන්නේ නැහැ කියන්න බෑ ඉලක්කම් දර්ශකේ කියන්නේ ඒ දීලා තියෙන ඉලක්කම් ටික එකට එකතු කරගෙන යන්න එතකොට ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් આવොත් ආපහු එයාව කඩලා එක ඉලක්කමක් දක්වා වෙනකන් එකතු කරගෙන යන්න තියෙන හරි ඕකේ राइट अभी आना वाह इलांग का प्रश्न है टा राइट इधर पास आप इटे तीनों में तो ना साध का स्वयं ने किया ला हरे साध का स्वयं ने किया ला तीनों देसी अपहात उनसे आसुहातर एक कसी दौला हाके हरे इधर राइट को हम तो अभी मेरे गुलांगे साध को होया ने आप इटे पुलुआंग में हमें सांके आवाक में दम में वो कम कर ल උත්තරේ ගන්නද 205 නේ තියෙන පුතේ අපි 205 බෙදාගෙන යමු රයිට් ඉන්න නම් කමනේ මම මෙතන මිලියන 205 කාගෙන්ද බෙදන්නේ අපි දැක ගමන් පේනවා කාගෙන්ද බෙදන්න පුළුවන් කියලා අග ඉලක්කම දිහා බලලා කියන්න 2 පහෙන් 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 yes පහෙන් බෙදන්න පුළුවන් 20 පහෙන් බෙදුවම 4යි 5ට 5 ඒව එකයි 41 බෙදෙන කවුරු හරි ඉන්නවද 41 41 ඇවිල්ලා පුතේ ප්‍රථමක සංඛ්‍යාවක්. එයාට කවුරුවක් නැහැ. හරිද 41 දෙකෙන් බෙදෙන්නේ නැහැ, තුනෙන් නැහැ, හතරෙන් නැහැ, කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. ඒ නිසා 41 41 න්ම තමයි අපිට ගුණක බෙදන්න වෙන්නේ. ඕකේ? රයිට්. එතකොට අපි 205 සාධක විදිහට ලියමු. එක කොහොමද එනවනේ දරුවෝ 1 එනවා 5 එනවා 41 එනවා 205 එනවා ඒ ඇති දැක්කද 1 කොහොමද එනවා 205 කොහොමද එනවා ආයි මේ මෙන්න මේ පැත්තේ තියෙන කට්ටිය තමයි සාධක විදිහට අපි ලියලා තියෙන්නේ දැක්කද හරිද ඔකේ 384 බලමු කාගෙන්ද අපි මුලින්ම බෙදන්නේ චමල්ෂා ඔයා කැමති එක්කෙනෙක් කිය? හතරෙන්? හතරෙන් එපා පුළුවන් තරම් ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න ගන්න ඩාලින්. කාගෙන්ද බෙදන්නේ එතකොට? තුනේ? ඉස්සෙල් බලන්න මෙයා තුනෙන් බෙදනවාද කියලා 8යි 3යි 11යි 12 13 14 15 5යි 1යි බෙදනවා. හරි බෙදනවා නේ. ඔකේ. ඊටම මුලින්ම දෙකෙන් බෙදුවාට කමන්නේ නැද්ද? කමන්නේ නැහැ. ඔයාලට කැමරාවදී එකකින් බෙදන්න පුළුවන් කිසි අවුලක් නැහැ. 3 3 1යි 8ට 3 ව 2යි 6යි 24ට 3 ව 3 වරක් 8යි. දැන් අපි හිතමු කාට හරි මේ විදිහට බෙදන්න බෑ කියලා. එහෙනම් ඒ කෙනෙක්ට කරන්න තියෙන්නේ මේ ඕගොල්ලන් දන්න ක්‍රමයට බෙදලා උත්තරේ ගන්න. 1යි 0යි 8ට 3 වරක් 2යි 6යි 3 2යි 24ට 3 වරක් 8යි. මේ උත්තරේ මෙතනට දාන්න. किसी अवलक ने कपार गाने बैठना, हरी आप आओ देंगे आप ये किसी विषय आटे की ये इंद्र बेदाने, तूने बेदाने बैया आया, देखें देखें बेदम
दोला हाटे देखे वा हायाई आटे देखे वा हातराई आप हाँ वापिट देखे बेदान पुलाने तो कोटे ना वा तूनाई तीस देखाई तीस ते के देखे बेदुआ में दस से आई देखे में बेदागने आमु अपि आटाई आटे देखे बेदुआ में हातराई हातर देखे बेदुआ में देखाई देखे देखे बेदुआ में एकाई හරිද එතකොට 487 දැන් සාධක ගොඩක් තියෙනවානේ එතකොට සාධක සියල්ල ලියන්න කිව්වොත් තමයි ඔගොල්ලෝ පොඩ්ඩක් බය වෙලා ඔක්කොම ලියන්න ඕනේ එහෙම නැත්නම් ඔක්කොම ලියන්න කියලා නැත්නම් සාමාන්‍ය පහක් හයක් ලියන්න එක ප්‍රශ්නයක් නැහැ එතකොට මෙතන අපිට 1 දාන්න පුළුවන් 3 පුළුවන් 2 පුළුවන් ආපහු පුතේ මෙන්න මේ ලියපු ටික අපිට එකිනෙකට ගුණ කරන්න පුළුවන් ඉන්න මං කියා දෙන්නම් मेहमान लिव तुनसी असू हतर तून वैडी की देख वैडी की देखे निकाई देखा तुनाई हतराई पहाई हाय हताई देखा तुनाई हतराई पहाई हायाई हताई मत कद मम की हुआ ग्रूप ग्रूप वेन करेला मेहमा पलवी ग्रूप मे आई इतर अक् मेटिक तुण साधक आगे तेरे पुलवा मे आगे आगे बलू देवराग हतर हतरवराग अट अटवराग दास दास वराग तीस देखा तीस देखे देखा हेट हतर हेट हतर देखा एक सीसी अट आते अपटे तब साधन एक सीसी अट इला अभी आप वेकमलवा ओके दें देख गाने अभी वेंकर मैं ఒక్కම කරලා තියෙන බලන්න මේයි මේ ටික ඔක්කොමයි එතකොට අපිට එනවා 6 එනවනේ 3 වරක් දෙක 6යි එතන 2 වර දෙක 4 2 දෙක 8 8 වර දෙක 10 10 වර දෙක 31 32 වර දෙක 64යි දැකද ඔය විදිහට අපිට ගොඩක් ලියන්න පුළුවන් මම දැන් ඔය ඔක්කොම ලියන්න යන්නේ නැහැ තව මේ මෙන්න මෙතන තියෙන සංඛ්‍යා ටිකත් අපිට ලියන්න පුළුවන් පුතේ 32 16 अट हतर हर वोट के लिए अना पुलवा किहिपया क्लिवा प्रमाण एक प्रश्न या इट पास आप एक दोलहा एक दोलहा अभी देखें बेदमु पहाई दोलहाट हायाई पनासाया देखें बेदमु देखाई विसी अटा देखें बेदमु एक विसी अट हाथ बेदमु दी වෙනසක් නේ එතකොට 4යි 4 4න් බෙදමු 1යි රයිට් එතකොට අපිට ලියන්න පුළුවන් 112 ඒ සාධක 2 ඉන්නවා 1 කොහොමත් ඉන්නවා 4 ඉන්නවා 7 ඉන්නවා ආයි 28 තියෙනවා 56 තියෙනවා 112 තියෙනවා හරි එතකොට මේ ඇතුලේ තියෙන ඒවා ගන්නත් පුළුවන් මේ එළියේ තියෙන ඒවා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ සාමාන්‍යයෙන් ओके इलांगे के आपे अहला तीयनवा पहात देखने एक एक संख्या प्रथमक साधक वल गुणितयक लेस लियना प्रथमक साधक वल गुणितयक किव्वहम अपि मे हम एकक्म प्रथमक साधक वलिन बेदागन बेदागन यान्न ओन राइट बेदागन बेदागन यामु अपि ලියලා නැති කට්ටිය ලියා ගන්න. 18 කියන එක මම බෙදාගෙන යනවා පුතේ මෙහෙම. හරි. 18. 18 මුලින්ම මම දෙකෙන් බෙදනවා. එතකොට 9යි. 9 9ෙන් බෙදෙන්න බෑ. බෙදන්න පුළුවන් 3ෙන්. හරිද? එතකොට 9 3ෙන් බෙදුවම 3යි. 3 3ෙන් බෙදුවම 1යි. හරිද? එතකොට අපිට 18 කොහොමද ප්‍රථමික සාධක වල ගුණිතයක් විදිහට ලියන්නේ? 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ටික තමයි අපි ප්‍රථමික සාධක වල ගුණිතයක් විදිහට ලියන්නේ. මේ අපි බලමු හරිද කියලා. 2 වරක් 3 6යි. 6 වරක් 3 18යි.
देखा दमे देवराक्तुन हायाई हायवराक्तुन दहाटाई बलाने पहेदली दी केला दरू पहेदली दे पहेदली टी ओके अब यामु विसिपाहट विसिपाह की ये दिच्छमा शमां बेदान नौनी पहें 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 हरे विसिपाह पहें बेदुआ में पहाई पहा पहें बेदुआ में एकाई ये ना विसिपाह पेटे लिया ना पुलवा पहा वैडी केरी में पहा राइट इलांगट अपेटे देना में हैटे तूना एक किने किन्नो अबे देना खाऊ दर मौने चक्करे दे हैटे तूने इन्ने मौने तावत तू दावा करामा हैटे तूने एक चक्करे की इन्नो ओ किए वाराक नामे इंद डाले हाथोरण नवे यस अभी मैंने मेरे का हाथें बेदम नामे बेदन बैने पुते नामे प्रथम का संख्या वक्ने मैंने अत प्रथम का संख्या वक आंसर हाथें बेदम ओपे हैटे तो ना टे हाथे ये वादी नो नामे आक हैटे तो ना हाथें बेदुआ में नामे आई नामे किए इंद बेदाने दिनी थी मामे नामे इंद तो ने इंद තුනෙන් ඩාලින් වෙරි ගුඩ් 9 බෙදන්න බෑ හේතුව 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි නිසා 9 3ෙන් බෙදුවම 3යි 3 3ෙන් බෙදුවම 1යි එහෙනම් මෙන්න මේ සෙට් එක තමයි අපි ගුණ කිරීම දදා ලියන්නේ 7 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 රයිට් 55ට යමු අපි 55 දිනිති මට කියන්න බලන්න අපි කීයේද පුතේ මේක බෙදන්නේ 5ෙන් වෙරි ගුඩ් යස් 5ෙන් බෙදමු 55ට 5ව 11ක් තියෙනවා. ආපහු 11 බෙදෙන එකම සංඛ්‍යාව 11. එතකොට 11ට 11 ඒවා 1යි. හරි? ටීචර්. ඔව්. ටීචර්. කලින් 63 කියන එක 63 3ෙන් බෙදලා 21 අරගෙන 21 3ෙන් බෙදලා 7 අරගෙන 7 7ෙන් බෙදලා 1 අරන් ඉන්නේ. ඔප්පුලෝ ප්‍රශ්න අපි එහෙම හදමු 63 මුලින්ම කියන බෙදලා 3ෙන්ද? ओ टीच हाँ तूने बेदो में हैट तूने वा देखा ही तूने तूने वे कहे ने विषय का आपा हो तूने बेदो में पिटे ना हाथाई हाथा हाथे ने बेदो में कहे एक दारु ने तूने तूने हाथा ने मितना ते ने हाथा तूने तूने ओया आगे दें ओ मैं विधि के कैमरे विधि ये रहा दान्ने पुलवां है भाई ओया आगे आंसे का मैं कविया युतु माय एक ने टीच बालना ओया मैं के कोई विधि हट बेदल बेलुवत मैं उत्तरे थी एन नोन හරිද එක්ක මුලින්ම හතෙන් බෙදුවත් ප්‍රශ්නයක් නැහැ තුනෙන් බෙදුවත් කමන්නේ මේ ඕඩර් එක වෙනස් වුණාට කමක් නැහැ හැබැයි මේ උත්තර ටික මේ විදිහට තියෙන්න ඕනේ පැහැදිලිද ඔව් ටීච් ඕකේ රයිට් 34 ගමු අපි 34 බෙදමු අපි දිනිති කියමු බලන්න 34 කීයද පුතේ අපි බෙදන්නේ ඔයා කැමති ගාන කියන්න බලන්න ප්‍රථමක සංඛ්‍යාව හැබැයි 4 4 ප්‍රථමක සංඛ්‍යාවද කියලා हाथर डे तीनों ने पुत्र सांधा के एक देख हाथर तुन देने की ना प्रथम अगर संख्या क्या लगी तुन तीसरा तर तुने बिदे नए ने डाले हाथर दिया बेलो हमें एक स्थाने हाथर तीबा मापिट में आवा देखें बिदाने पुला इलाटे संख्या ने अरे दा हाँ तुने डे देखे वे काई दा हाथर डे देखे वा हाथाई द मिहम बिदे इन्न बैरी किने मिहम एक पारा बिदाने बैरी किने एक टा मुकादु टीच की हुए मैं विधि हटे बिदाने तीसरा तर बेदी में देखा තුනට දෙකේ එකයි දෙවරක් එක දෙකයි තුනෙන් දෙකක් එකයි ඊට පස්සේ 14ට දෙකේව 7යි එතකොට දෙවරක් 7 14යි 0යි හරි එහෙම බෙදන්න පුළුවන් 14 වෙන කවුරුවත් නැහැ 17 17 න් බෙදමු එතකොට මෙතන එනවා පුතේ දෙක වැඩි කිරීම 17 ඊළඟට අපි යමු 100ට 100 අපි බෙදමු දෙකෙන් 50යි මෙතුකි 50 කීයද බෙදන්නේ देखें देखें बेदमो विसी पाहाई बुते पाहें पाहें ये तो कट पाहाई पाहट पाहे वा एकाई तो डे सी है ना वापिटे देखा वैडी किरी में पाहा वैडी किरी में पाहा बालाना हरी देखिए ना हरी दा हरी ने दा ओके राइट अभी आना वाह ओ ओ क्या डाले टीचर माता महाबोधु सादे के होया नहीं कुड़ा बुद्ध सादे होया नहीं तेरे ने कुड़ा बुद्ध गुनाकारे डाले कुड़ा बुद्ध सादे के खेला किया ने अभी कुड़ा बुद्ध गुनाकारे खेला किया ने हरी मम्मी क्या देना
දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් කවුද මෙතුකී මහබදු සාධකයේ හොයන්නත් ක්‍රම තුනයි කුඩා බදු ගුණාකාරය හොයන්නත් ක්‍රම තුනක්ම තියෙනවා හරිද ඒකෙන් අපි බලන්න ඕනේ අපිට හැමතිස්සෙම පාවිච්චි කරන්න පුළුවන් එක තමයි අපි යොදා ගන්නේ මොකද දැන් පළවෙනි ක්‍රමය තමයි මහබදු සාධකයේ හොයද්දී ඔයා මේ එක් එක් සංඛ්‍යාවේ හැම සාධකයක්ම ලියන්න ඕනේ දැන් 4 5 වගේ ගත්තොත් නම් සාධක ටික ඔයාට ලියන්න පුළුවන් නේ 5 ගත්තොත් 1යි 5යි 8 ගත්තොත් 1 2 4 8 නමුත් අපි හිතමු 120 ආ 64 නැත්තම් 225 එහෙම කිව්වොත් කොච්චර සාධක ලියන්නද ගොඩක් තියෙනවා ක්‍රමාදාදා ලියන්න අන්න ඒ නිසා අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ මහපොදු සාධකේ වගේම කුඩා පොදු ගුණාකාරය හොයන්න අපි පාවිච්චි කරන්නේ ප්‍රථමක සාධකවල ගුණාකාරය විදිහට ලියලා කොහොමද මේක කරන්නේ කියලා. එතකොට ප්‍රථමක සාධක තමන් දන්නේ නැත්නම් එතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. එතකොට මම ආපහු මතක් කරන්නම් ප්‍රථමක සාධක කියලා කියන්නේ 1යි එම සංඛ්‍යාවයි විතරයි සාධක විදිහට තියෙන්නේ. වෙන කිසිම කෙනෙක් එයාගෙන් බෙදෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් 1 ගන්න එපා. 1 ප්‍රථමක සාධකයක්වත් සංයුත සංඛ්‍යාවක්වත් නෙමෙයි. 2 ප්‍රථමක සංඛ්‍යාවක්. ඇයි? එයාට ඉන්නේ 1යි 2යි විතරයි සාධක. 3 ප්‍රථමක සංඛ්‍යාවක්. ඇයි? 1යි 3යි විතරයි. හතර ගන්න බෑ මොකද 1 2 4 3 දෙනෙක් ඉන්නවා එතකොට එයා ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ එයා සංයුත සංඛ්‍යාවක් 5 පුළුවන් 1යි 5යි විතරයි 6 6 බෑ පුතේ 1යි 2යි 3යි 6යි 4 දෙනෙක් ඉන්නවා එහෙම බෑ හරි ඔන්න ඔය විදිහට බලලා තමයි අපි ප්‍රථමක සංඛ්‍යාව හොයාගන්නේ ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ 1යි එම සංඛ්‍යාවයි විතරයි එයාගේ සාධක විදිහට තියෙන්න පුළුවන් දිනිති පැහැදිලිද ප්‍රථමක සංඛ්‍යාව කියන එක අපා මතක් වුණාද දිනිති දිනිති හින්ද ඔකේ ගුඩ් රයිට් අපි බලමු එහෙනම් මහා පොදු සාධකේ කොහොමද හොයන්නේ කියලා. එතකොට මම කියා දෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව භාවිතයෙන් කොහොමද ඕගොල්ලෝ මහා පොදු සාධකේ හොයන්නේ කියලා. මේ ක්‍රමයට හුරු වෙන්න පුතේ තව ක්‍රමයක් තියෙනවා බෙදීමේ ක්‍රමය කියලා. මං එච්චර ඒක ඔයාලා හදනවට කැමති නෑ. මොකද ඒක වැරදි